हाय फ्रेंड्स, අද අපි බලන්නේ යන්නේ මයිග්‍රේට් මූවී සීරීස් එකේ තුන්වෙනි කතාවයි. කලින් මූවීස් දෙක බලපු අය හොඳටම දන්නවා ඇති. මයිග්‍රේට් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. එයාට කේස් එකක් ලැබුණොත් එයාටම ආවේනික ශෛලියකින් කේස් එකේ දශමයක්වත් ඉතුරු නොකර 100%ක්ම සම්පූර්ණව නිවැරදි කරන කෙනෙක් තමයි මයිග්‍රේට් කියන්නේ. මේ වගේ චරිතයක් වන මයිග්‍රේට් අලුතෙන් විසඳන්න නඩුවක් ලැබෙනවා. පිටිසර ගමක කාර් එක පුද්ගලයෙක් වෙඩි තැබීමකින් මිය ගිහින්. එයා කවුද? එයාව කවුද මැරුවේ? එයාව මරන්න මොකක්ද හේතුව? මේක හරි සාමාන්‍ය නඩුවක් වගේ පෙනුනට මයිග්‍රේට් මේ කේස් එක ගැන හාර අවසද්දි එයාට ලැබෙන හැම හොඩුවාවක්ම මේ කේස් එකේ අවසානයට ලඟුණා කියලා අපිට හිතෙන්න සලස්වනවා. නමුත් ඒ හැම එකක්ම අතහැරලා දාලා 100%ක්ම මට මේකේ නිවැරදි රිසල්ට් එක අවශ්‍යයි කියලා හිතාගෙන මයිග්‍රේට් මේ කේස් එක අවසන් කරනකොට එතනදී ඇතිවන ට්විස්ට් ඇන්ඩ් ටර්න්ස් දිහා බලද්දි අපිට හිතාගන්නවත් බැරි වෙනවා. ඒ වගේ සුපිරි රහස් පරීක්ෂක කතාවක් අපිට ගෙනාපු මූවී එක තමයි මයිග්‍රේට් නයිට් ඇට් ද ක්‍රොස්රෝඩ් කියන මූවී එක. So welcome to Sinhala Talkies. දැන් කතාවට යමු. මූවී එකේ ස්ටාර්ටින්ග් සීන් එකේදී පැරිස් වල ජීවත් වෙන ආභරණ නිපේවුකරුවෙක්ව පෙන්නනවා. එයා මොකක්දෝ හදිසියකින් ලහි ලහියේ එයා ළඟ තිබුණු මැණික් ගල් සහ දියමන්ති හැම එකක්ම පර්ස් එකක දාලා අරගෙන කොහෙදෝ යන්න හදනවා. එතනදී එයාගේ වයිෆ් "අද අපි මේ වැඩේ කරන්නම ඕනද? අපි ළඟ දැනට ටිකක් සල්ලි තියෙනවානේ. ඒ ටික විතරක් තියාගෙන අපි ඇමරිකාවට යමු." "නැහැ, ඒක මදි" කියන ආභරණ නිපේවුකරු. "අපි එහාට ගියාට පස්සේ අපිට තවත් සල්ලි අවශ්‍ය වෙනවා. ඒ නිසා මට මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න සිද්ධ වෙනවායි" කියලා පිටත් වෙන්න හදනවා. නමුත් ඊට කලින් එයා තවත් දෙයක් කියනවා. "සමහර විට මං ආවේ නැත්තම් ඔයා තවත් බලාගෙන ඉන්න එපා. වහාම මෙතනින් පිට වෙන්නයි" කියලා. කාර් එක නැගලා පැරිස් වලින් ටිකක් ඈතට තියෙන ගමකට යනවා. එක තැනක නවත්තලා කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්නකොට ඒ කෙනත් කාර් එකට ඇතුල් වෙනවා. ඒ පුද්ගලයා ආපු ගමන්ම "මම ලොකු අවදානමක් අරගෙනයි මේ වැඩේ කරන්නේ. ඔයා මට පොරොන්දු වෙච්ච ගාණ ගෙනාවද" කියලා අහනවත් එක්කම ලොකු සද්දයක් පිට කරගෙන ආපු ලොරියක් මෙයාලගේ වාහනේ පහු කරගෙන යනවා. එතකොට මේ කාර් එකට නැගපු ආගන්තුක පුද්ගලයා ආභරණ නිපේවුම්කරුගේ අතට සල්ලි දෙයි කියලා අපි හිතුවට නැහැ. එයා ළඟ තිබුණු තුවක්කුවකින් ආභරණ නිපේවුම්කරුගේ ඔළුවට වෙඩි තියලා දානවා. ලොරිය එතනින් පහු කරගෙන යනවත් එක්කම වෙඩි තියපු නිසා ඒ සද්ද වෙන කාටවත් ඒතරම්ම ඇහුනේ නැහැ. එතනින් ටයිටල් එක දාලා මූවී එක පටන් ගන්නවා. ඊළඟ දවසේ උදේ අර මිනිමැරුම සිද්ධ වෙච්ච ස්ථානයේ තමයි පෙන්නන්නේ. නමුත් ඒ කාර් එක ඒ හරිය පේන්නේ නැහැ. බනිස් වගයක් අරගෙන ආපු කාන්තාවක් ෂෙඩ් එකක වැඩ කරන තවත් කාන්තාවකට තමන් ගාව තිබුණු බනිස් වගයක් දීලා ආයෙත් විශාල ගේකට ඇතුල් වෙනවා. මේ ගෙදර අයිතිකරු නම් හරි අමුතු විදිහේ කණ්ණාඩියක් දාගෙනයි ඉන්නේ. මෙයාගේ නම ඇන්ඩර්සන්. බනිස් ගෙනාපු මේ කාන්තාව නම් වචන 100ක් කතා කරත් ඇන්ඩර්සන් නම් ඒ තරම් කතා කරේ නැහැ. එයා කෙලිමගින් වහලා තියෙන කාමරයක් ඇරලා ඒක ඇතුළට ගිහින් ඒ කාමරේ නිදාගෙන ඉන්න තවත් කාන්තාවකට උදේ කෑම ආවා කියලා විතරක් කියනවා. ඊට පස්සේ මේ බනිස් ගෙනාපු කාන්තාව ඉන්නව නේද? එයා ඇන්ඩර්සන්ට කෝපි හදාගෙන එන්නම් කියලා කුසිය පැත්තට යනවා. කෝපි හදන්නයි කියලා ලිපපත්තු කරන්න හදනකොට ඒ ලිපේ භූමිතෙල් ඉවරයි. සාමාන්‍යයෙන් ගෑරේජ් එකේ ඉන්නේ භූමිතෙල් ස්ටෝර් කරලා තියෙන්නේ. ඉතින් මෙයා ගෑරේජ් එක පැත්තට යනවා භූමිතෙල් අරගන්න කියලා. ගෑරේජ් එකට ඇතුල් වුණු මේ කාන්තාව එහෙ තිබුණු දෙයක් දැකලා හොඳටම බය වෙනවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි, කලින් දවසේ මිය ගිය ආවරණ නිපේවුම්කරුගේ මලසිරුර දැන් ඇන්ඩර්සන්ගේ ගෑරේජ් එකේ තියෙනවා. ඒක දැකලා බය වෙච්ච මේ කාන්තාව කෑ ගහගෙන එතනින් ඈතට දුවල යද්දි ඒ දිහා බලාගෙන ඉන්න ඇන්ඩර්සන් හැමිහිට අර කාමරේ හිටපු කාන්තාව දිහා බලනවත් එක්කම ඒ සීන් එක එහෙමම කට් කරලා අපේ කතාවේ වීරයා වන මයිග්‍රේට්ව පෙන්නනවා. එයා හුඟක් දුකින් ඉන්නේ. ඒ මොකද කියනවනම් තමන් එක්කම වැඩ කරපු සගෙක් දැන් මිය ගිහින්. එයාට අවසන් ගෞරව දක්වන ස්ථානයේ ඉන්න මයිග්‍රේට් ලොකු දුකකින් තමන්ගේ සගයා ගැන කතා කරනකොට ඒ දිහා බලාගෙන හිටපු ඇසිස්ටන්ට් කෙනෙක් "ඇයි මයිග්‍රේට් මේ තරම්ම දුක් වෙලා කතා කරන්නේ? මම මෙයාව මේ විදිහට කලින් දැකලා නැහැනේ" කියලා කියද්දි ඒක ඒ තරම් දෙයක් නෙමෙයි. මයිග්‍රේට් රාජකාරිය පටන් ගත්තට පස්සේ මේ හැම දෙයක්ම අමතක කරලා දාවි කියලා මෙයාලගේ හෙඩ් කියනවා. අවමගුල් කටයුතු සිද්ධ වුණාට පස්සේ දැන් හැමෝම ස්ටේෂන් එකේ ඉන්නේ. එතකොට මයිග්‍රේට්ට කෝල් එකක් එනවා. එයා කවුද කියනවා නම් අල්ලපු ගමේ ඉන්ස්පෙක්ටර් ලූයිස්. "හා ලූයිස්, කියන්න මොකක්ද ප්‍රශ්නේ" කියලා අහනකොට "ඔව් මිස්ටර් මයිග්‍රේට්, මෙහේ ඉමර්ජෙන්සි කේස් එකක් තියෙනවා. අපේ ගමේ මිනිමැරුමක් සිද්ධ වෙලා. නමුත් ඒ මිනිමැරුමේ සැකකරු දැන් පැරිස් වලට ඇවිල්ලා කියලා අපිට ආරංචි. ඔයාගේ ටීම් එකට කියලා එයාව අත්අඩංගුවට ගන්න පුළුවන්ද" කියලා අහන ඉන්ස්පෙක්ටර් ලූයිස් සැකකරුගේ හැඩරුව විස්තර කරනවා. ඊට පස්සේ මයිග්‍රේට් තමන්ගේ ඇසිස්ටන්ට්ලා දෙන්නෙක්ව ස්ටේෂන් එකට යවනවා ඒ පුද්ගලයාව අල්ලගන්නයි කියලා. මෙයාලත් බලාපොරොත්තු වෙච්ච විදිහටම ඇන්ඩර්සන් එයත් එක්ක හිටපු ගෑනු ළමයාවත් එක්කගෙන මේ රේල්වේ ස්ටේෂන් එකට ඇවිත් පොලිසියෙන් ඉන්නවයි කියලා ඇලර්ට් වුණු ඇන්ඩර්සන් තමන් එක්ක ඉන්න ගෑනු ළමයාගේ අත තදින් අල්ලගෙන එයාව එතනින් අහකට අරගෙන යන්න හදද්දි "ඔයා මාව රිදවනවා ඇන්ඩර්සන්, මගේ අත අත්හරින්නයි" කියලා ඒ ගෑනු ළමයා කෑ ගහන්න පටන් ගන්නවා. එයාට මෙතන මොනවද සිද්ධ වෙන්නේ කියලා
හරියටම තේරුනේ නැති පාටයි. හරිම අහිංසක කෙනෙක් වගේ පේන්නේ. මෙයාලව දැකපු වහාම මයිග්‍රේඩ්ගේ ඇසිස්ටන්ට්ලා දෙන්න. ඒ දෙන්නව අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම තමයි ඇන්ඩර්සන් ළඟ තිබිලා තුවක්කුවකුත් එයාලා අරගන්නවා. පොලිසියට අරගෙන එද්දි මේ ඇන්ඩර්සන් මයිග්‍රේඩ් දිහා බලලා කියනවා ඕනම දෙයක් මගෙන් අහන්න. ඇතුලේ ඉන්න මගේ නංගි. එයා හරිම අහිංසකයි. එයාගෙන් ප්‍රශ්න කිරීම කරන්න නීතිමය වශයෙන් ඔයාලට අවසර නැහැයි කියනවා. තාමත් කාර් එකේ වාඩි වෙලා ඉන්න ඇන්ඩර්සන්ගේ නංගිව හම්බ වෙන්න යන මයිග්‍රේඩ් එළියට එන්නයි කියලා කියද්දි මට එන්න බෑ. මට ගෙදර යන්න ඕන. මට ගෙදර යන්න ඕනයි කියලා හරි පුංචි දරුවෙක් වගේ එයා හැසිරෙන්නේ. නැහැ ඔයාගෙන් පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. ඒක අහලා ඔයාව යවන්නම් කියද්දි එයා කාර් එකෙන් බහින පාටක් නැහැ. මෙන්න මේ වෙලාවේදි මෙතෙන්ට අල්ලපු ගමේ පොලිස් ඉන්ස්පෙක්ටර් ලුයිස් එනවා. මේ ගෑනු ළමයව එයාගේ අයියා අවුරුදු ගාණක්ම කාමරයක හිර කරගෙනයි හිටියේ. ඒ නිසාම එයාට සමහර මානසික ප්‍රශ්න තියෙනවා. එයාගෙන් ප්‍රශ්න කරන එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැයි කියලා ලුයිස් කියද්දි හරි එහෙනම් ඔය දෙන්න මේ ගෑනු ළමයව එයාගේ ගෙදරටම එක්කන් යන්න. අපි එයා ගැන පස්සේ බලාගමු. මොනවා වුණත් එයා ගැන ටිකක් ඇහගහගෙනම ඉන්නයි කියලා මයිග්‍රේඩ් එයාගේ ඇසිස්ටන්ට්ලාට කියනවා. බොහොම ස්තුතියි මිස්ටර් මයිග්‍රේඩ්. හරි එහෙනම් ඇන්ඩර්සන්ව මම මගේ ස්ටේෂන් එකට එක්කගෙන ගිහින් ප්‍රශ්න කරන්නම් කියලා ඉන්ස්පෙක්ටර් ලුයිස් කියද්දි මීගේ පුද්ගලයා ගැන විස්තර ටිකක් මයිග්‍රේඩ් අහනවා. එයා නම් කවුද කියලා තාමත් අපිට හඳුනගන්න බැරි වුණා. මොකද එයා ගාව කිසිම හැඳුනුම් පතක් නැහැ. ඔළුවට බුලට් එකක් ඇතුල් වෙලා ඒ මදිවට මීගේ පුද්ගලයාගේ මලසිරුර දැන් ඇන්ඩර්සන්ගේ වාහනේ තියෙන්නේ. ඒක නෙමෙයි ඔයාලට එයාගෙන් තුවක්කුවක් එහෙම හම්බ වුණාද කියලා අහද්දි ඔව් මෙන්න මේ තුවක්කුව හම්බ වුණා කියලා ඇසිස්ටන්ට්ලා එයාට ඒක බාර දෙනවා. එච්චරයි ඉතින්. දැන් මේ නඩුව අවසන් කියලා ලුවිස් කියනකොට අපේ මයිග්‍රේඩ්ගේ හැටි දන්නවනේ. එයා නම් මේක අතහරින පාටක් නැහැ. ස්ටේෂන් එක ඇතුළට එක්කගෙන ආපු ඇන්ඩර්සන්ගෙන් පොලිස් නිලධාරීන් විස්තර අහද්දි එයා හරිම උඩඟු ලීලාවෙන් තමයි උත්තර දෙන්නේ. සිරකූඩුව ඇතුළට දාන්න කලින් සැකකරුවන්ගේ බෙල්ට් එක සපත්තු එහෙම ගලවලා අයින් කරන්න ඕන. නමුත් මේ ඇන්ඩර්සන් තමන්ට ඒක කරන්නත් බැහැයි කියනවා. මටම කියලා ආත්ම ගරුත්වයක් තියෙනවා. මේක මගේ අයිතිවාසිකමක්. ඔයාලට ඒක නැති කරන්න බැහැ. හරි හරි. එයාව ඔය විදිහටම ඇතුළට දාන්නයි කියලා ඉන්ස්පෙක්ටර් ලුයිස් කියපු නිසා දැන් මේ ඇන්ඩර්සන්ගේ ෆොටෝස් එහෙම අරගෙන හරියාකාර විදිහට එයාගෙන් ප්‍රශ්න කිරීම කරන්න පටන් ගන්නවා. ඔයාගේ ගැරේජ් එකේ මිය ගිහින් හිටපු කෙනා කවුද? එයා කවුද කියලා මන් දන්නේ නැහැ. ඔයාද එයාව මැරුවේ? නැහැ මං එයාව මැරුවේ නැහැ. ඇන්ඩර්සන්ගේ මේ වගේ උත්තරවලට හුඟක් කේන්ති ගිහින් ලුයිස් බනිද්දි එයාව නවත්තන මයිග්‍රේඩ් හරි ඇන්ඩර්සන් අද උදේ මොනවද වුනේ කියලා මට පැහැදිලිව කියන්නයි කියනවා. හැමදාම වගේ තමයි උදේ නැගිටලා සාමාන්‍ය විදිහට අපි අපේ වැඩ කටයුතු කරගෙන හිටියා. ඊට පස්සේ අපේ ගෙදරට කෑම ගේන කෙනා ආවා. එයා තමයි අපිටත් කෝල් කරලා කිව්වේ කියලා ඉන්ස්පෙක්ටර් ලුයිස් කියනවා. එයා ගෙදර වැඩ කරන කෙනාද? නැහැ එයා වැඩ කරන්නේ නැහැ. අපිට කෑම සපයනවා විතරයි. ඊට පස්සේ එයා ගැරේජ් එක පැත්තට ගියා. එහෙට ගින් එකපාරටම කෑ ගහගෙන දුවන්න පටන් ගත්ත මලසිරුරක් තියෙනවා කියලා. ඔයාගේ ගැරේජ් එකට කොහොමද මලසිරුරක් ආවේ? පයින් ඇවිදගෙන ආවද කියලා ඉන්ස්පෙක්ටර් ලුයිස් අහද්දි ඒක මම දන්නේ නැහැ. ඒකට අදාළ උත්තරෙත් මන් ළඟ නැහැ කියලා ඇන්ඩර්සන් කියනවා. ඇන්ඩර්සන් ළඟ තිබුණු තුවක්කුවේ ෆොටෝ එකක් පෙන්නලා ඔයා තුවක්කු එකතු කරන්නෙක්ද කියලා අහද්දි ඔව් ඒක මගේ විනෝදාංශය. අපේ ගෙදර තවත් මේ වගේ තුවක්කු ගොඩක් තියෙනවා කියලා ඇන්ඩර්සන් කියනවා. ඇයි එහෙනම් මේක අද උදේ ඔයාගේ සාක්කුවේ දාගෙන හිටියේ? ඒකට අදාළ උත්තරෙත් මන් ළඟ නැහැ. මෙතනදී ඇන්ඩර්සන්ගෙන් වැදගත් විදිහට ප්‍රශ්න අහන්නේ මයිග්‍රේඩ් විතරමයි. ඉන්ස්පෙක්ටර් ලුයිස් නම් එයාත් එක්ක කේන්ති ගන්නවා මිසක් හරියාකාරව ප්‍රශ්න අහන්නේ නැහැ. හරි මිස්ටර් ඇන්ඩර්සන් ඔයාලගේ ගැරේජ් එකේ මලසිරුරක් තිබ්බනම් ඇයි ඔයා පොලිසියට ඉන්ෆෝම් නොකර මේ ගම අතහැරලා දාලා දුවන්න හැදුවේ? ඒක මමයි මගේ නංගි කියලා ඇන්ඩර්සන් කියන්න හදනකොට එයාට වචන පැටලෙන පටන් ගන්නවා. සමාවෙන්න මේකටත් මට උත්තර දෙන්න බෑ. ටිකක් අමුතු විදිහට උත්තර දෙන ඇන්ඩර්සන්ට යමක් කියාගන්න අවශ්‍ය වුණත් ඒක කියාගන්න බැරුවයි ඉන්නේ. මෙහි මයිග්‍රේඩ්ගේ ඇසිස්ටන්ට් කෙනෙක්ට මේ ඇන්ඩර්සන් ජීවත් වෙන ගමේ පුද්ගලයන් ලියාපදිංචි කරන ස්ථානයේ තියෙන නාමලේඛනයේ කාල් ඇන්ඩර්සන් කියලා නමක් තියෙනවද කියලා හොයලා බලද්දි ඒ වගේ නමක් එතන සඳහන් වෙන්නේ නැහැ කියලා දැනගන්න ලැබිලා මේක දැනගත්තට පස්සේ ඉන්ස්පෙක්ටර් ලුයිස්ට තවත් කේන්ති යනවා. ඔයාට සලකන්න ඕන විදිහට සැලකුවොත් ඔයාගෙන් හැම ඇත්තක්ම දැනගන්න පුළුවන් වෙයි කියලා එයා කේන්ති ගිහින් කතා කරද්දි මගේ නම කාල් ඇන්ඩර්සන්. මෙන්න මේ ගමේ තමයි මම ජීවත් වෙන්නේ. එච්චරයි මට කියන්න පුළුවන්. මේ විදිහට ඇන්ඩර්සන් එයා කියපු එකම ආයෙත් රිපීට් කර කර ඉන්නවා. හරි ඔයා මොකටද ඔයාගේ නංගිව හිර කරගෙන ඉන්නේ කියලා මයිග්‍රේඩ් අහද්දි එයාව ආරක්ෂා කරන්න තමයි ඔයාලා වගේ අයගෙන් මේ ලෝකයාගෙන් ආරක්ෂා කරන්න. පොලිසිය මේ වගේ සිද්ධ වෙද්දි මෙහේ ඇන්ඩර්සන්ගේ නංගිව පෙන්නනවා. ගෙදරට ගිය ගමන්ම මේ ගෑනු ළමයා තමන්ගේ කාමරයට ගිහින් එයාගේ දොරවල් ඔක්කොම වහගෙන එයාවම ලොක් කරගන්නවා. එයා ටිකක් බය වෙලා වගේ ඉන්නේ. මෙහේ ඉන්ස්පෙක්ටර් ලුයිස් ඊට පස්සේ මේ කේස් එක අපේ විදිහට බලාගන්නම් කියලා මයිග්‍රේඩ්ට කියද්දි එයා ඒකට ඉඩ දෙන්නේ නැහැ. නෑ මිස්ටර් ලුයිස් මං අපේ දොස්තරව අපරාධය සිද්ධ වුණු ස්ථානයට යවලයි තියෙන්නේ. එයා මොකටද ඒව කරන්න යන්නේ? මේ කේස් එක
අපේ යටතේ තියෙන්නේ කියලා ලුවිස් කියද්දි එනි ඔබ හැම එකක්ම දැනටමත් වෙනස් කරලායි තියෙන්නේ කියලා මයිග්‍රේට් කියනකොට ඉන්ස්පෙක්ටර් ලුවිස්ට මේක අහලා හුඟක් කේන්ති යනවා එතකොට ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් එයා කියන එක හරින මයිග්‍රේට් ඇන්ඩර්සන් මිනි මරලා තියෙනවා එයා ගාව දුවක්වකුත් හම්බ වුණා මලසිරුර එයාගේ ගෑරේජ් එකේ තිබිලා තියෙන්නේ පොලිසියට නොකිය එයා පැනලා යන්නත් උත්සාහ කරා එච්චරයිනේ මේ කේස් එක ඉවරයි නේද කියලා ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් කියද්දි නැහැ එයා මිනි මැරුවා නම් ඇයි ඒ මලසිරුර හැංගුවේ නැත්තේ එයා අපිට උත්තර දෙනකොටත් හරි අමුතු විදිහටයි හැසිරෙන්නේ මෙතන මොකක් හරි තියෙනවා මට ඒ ගැන වැඩිදුර චෙක් කරලා බලන්න ඕනයි කියලා මයිග්‍රේට් කියනකොට මයිග්‍රේට් එක්ක කේන්ති ගිහින් කතා කරන ලුවිස් සහ මයිග්‍රේට් අතර උණුසුම් සංවාදයක් ඇති වෙනවා ඩිපාර්ට්මන්ට් එකේ හෙඩ් තමයි එයාලව ටිකක් ෂේප් කරන්නේ ඉන්ස්පෙක්ටර් ලුවිස් එක්ක අපරාධයේ සිදු වුණු ස්ථානයට එන මයිග්‍රේට් ඒ අවට පරිසරය ගැන හොඳ සෝදිසියෙන් බලනවා ළඟපාත ගෑරේජ් එකක් තියෙනවා ඊට ටිකක් එහාට වෙන්න පුද්ගලයෙක් ටැක්සියකින් ඇවිත් බහිද්දි එයා කවුද කියලා මයිග්‍රේට් ලුවිස්ගෙන් අහනවා මෙයා ඇන්ඩර්සන්ලට කැම සපයන කාන්තාවගේ මහත්තයා ඊට පස්සේ මෙයාලා කැම සපයන කාන්තාවගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ඇන්ඩර්සන් කියන්නේ හරි අමුතු මිනිහෙක් එයා කාත් එක්කවත් හරියට කතා කරන්නවත් නැහැ කෝපි හදන්න කියලා මං එදා කුස්සියට ආවා ලිපපත්තු කරන්න බුමුතල් නැති නිසා ඒක අරගන්න ගරාජ් එකට ගිය වෙලේ තමයි මං ඒ මලසිරුර දැක්කේ මේ විදිහට ඒ කාන්තාව කියද්දි මයිග්‍රේට් ඒ කුස්සිය හොඳට සෝදිසි කරලා බලනවා ඒ සීන් එක එහෙමම කට් කරොත් ගෑරේජ් එකේ තිබුණු මලසිරුර එතනින් ඉවත් කරන්න කියලා එළියට අරගන්නකොට මයිග්‍රේට් ඒපු දොස්තර මීගේ පොත්ගලයාගේ විස්තර අනුමාන කරලා කියන්න පටන් ගන්නවා මෙයා දාගෙන ඉන්න සූට් එක නම් ඉංග්‍රීසි වර්ගයේ එකක් නමුත් ඇතුළතින් දාගෙන ඉන්න ෂර්ට් එක විතරක් ප්‍රංශ විලාසිතාවට අයත් මෙයාගේ ශරීරයේ උෂ්ණත්වය දිහා බලද්දි සාමාන්‍යයෙන් පැය 12කට කලින් තමයි මේ ගිහින් ඇත්තේ ඒ කියන්නේ මධ්‍යම රාත්‍රියට පස්සේ මෙයාව මරන්න පාවිච්චි කරපු පිස්තෝලයක් හරිම පුංචි එකක් ඒ මදිවට හුඟක් ළඟින් ඒ කියන්නේ අඟල් දෙකක් වගේ ළඟින් ඉඳගෙන තමයි එයාට වෙඩි තියලා තියෙන්නේ මේ කාර්යකේදීද මෙයාට වෙඩි තියලා තියෙන්නේ නැහැ මයිග්‍රේට් එහෙම වෙන්න විදිහක් නැහැ මොකද වෙඩි තියද්දි ලේ හැම තැනකම විසික් වෙලා තියෙනවා නමුත් මේ කාර්යකේ ඒ වගේ කිසිම සලකුණක් නැහැ වෙන තැනකදී මරලා දාලා මේ කාර්යකට ගෙනත් දාලා තියෙනවා එයාගේ සාක්කුවේ තිබිලා මෙන්න මේ තොප්පිය විතරයි අපිට ලැබුණේ මේක සාමාන්‍යයෙන් කෙනෙක් යාඥා කරද්දි පළඳින තොප්පියක් මේක දැකපු ගමන් මයිග්‍රේට් මේගේ පුද්ගලයාගේ අත බලනවා එයා හිතපු විදිහටම ඒ පුද්ගලයාගේ අතේ අංක වර්ගයක් කොටලා තියෙනවා මේ තොප්පිය සාමාන්‍යයෙන් යුදෙව්වන් පාවිච්චි කරන තොප්පියක් මේ කාලවකවානුවේදී ජර්මන් ජාතිකයින්ට යුදෙව් ජාතිකයින්ව අකමැති නිසාම එයාලව අල්ලලා එයාලගේ අතේ මේ වගේ අංකයක් කොටනවා අවසාන වශයෙන් මයිග්‍රේට් මේ මියගිය පුද්ගලයාගේ සපත්තුව ගලවනවා ඒ මොකටද කියලා ඉන්ස්පෙක්ටර් ලුවිස් අහද්දි සාමාන්‍යයෙන් මේ පුද්ගලයා ස්ථාන කීපයකටම ගිහින් රස්සාව කරන කෙනෙක් වගේ පේන්නේ ඒකයි එයාගේ ඇඳුම් පැළඳුම් මේ වගේ වෙනස් වෙන්නේ අපි පිටතැන් වලට ගිහින් කොයිතරම් ඇඳුම් පැළඳුම් ගත්තත් අපේ සපත්තු අපිට හොඳටම හුරු පුරුදු අපේ ගෙවල් පැත්තෙම තියෙන කඩයකින් තමයි අපි අරගන්නේ මේ විදිහට ගෙස් කරලා ඒ සපත්තුව දිහා බලද්දි සපත්තුව ගත්ත ස්ථානයේ ඇඩ්‍රස් එක තියෙනවා ඒ ගමේම තමයි මේ ආභරණ නිපැයුම් කරුත් ජීවත් වෙලා තියෙන්නේ මේ මයිග්‍රේට් ගේ ඇසිස්ටන්ට් කෙනෙක් සහ ඉන්ස්පෙක්ටර් ලුවිස් ගේ ඇසිස්ටන්ට් කෙනෙක් ඒ හදි තිබුණු ගෑරේජ් එකට ගිහින් ඒකේ අයිතිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම කරනවා ඊයේ රෑ ඔයාලට මොකක් හරි අමුතු සද්දයක් ඇහුණද මොනවා හරි ඔයාලා දැක්කද කියලා ආද්දි මරුණු කෙනා ගැනයි ඔයාලා මේ ප්‍රශ්න කරන්නේ කියලා අපි හොඳටම දන්නවා නමුත් මහත්තයෝ අපි මොකුත්ම දැක්කේ නැහැ ඇත්තම කියනවා නම් අපිට වෙඩි තියෙන සද්දයක්වත් ඇහුනේ නැහැ එහෙනම් ඒ සීන් එක කට් කරලා මම මයිග්‍රේට් ඇන්ඩර්සන්ගේ තුවක්කු එකතුව චෙක් කරලා බලනවා මියගිය කෙනාව ඔයා දන්නවද කියලා ඇන්ඩර්සන්ගේ නංගිගෙන් අහද්දි මම දන්නේ නැහැ කියනවා ඔයාගේ අයියා මොනව කරන කෙනෙක්ද එයා ඇන්ටික් ෆැබ්‍රික් නිෂ්පාදනය කරන කෙනෙක් ඇයි එයාගේ මූණ එක පැත්තක් තුවාල වෙලා තියෙන්නේ ෆ්ලයිට් ඇක්සිඩන්ට් එකක් නිසා එයාට එහෙම වුණා කියලා ඇන්ඩර්සන්ගේ නංගි කියනවා ඇන්ඩර්සන් කියන්නේ ඇත්තටම ඔයාලගේ පවුලේ නමද කියලා අහද්දි මෙයා ටිකක් අදිමදි කරලා බයෙන් වගේ උත්තර දෙන්නේ ඔව් ඒක අපේ පවුලේ නම තමයි ඇයි ඔයා මේ තරම් බය වෙවි අපිට උත්තර දෙන්නේ නැහැ අපේ පවුලේ සමහර ප්‍රශ්න තියෙනවා ඒ නිසයි මං ඒ වගේ උත්තර දෙන්නේ ඇන්ඩර්සන් හරියට නිකන් එයාගේ සීයා වගේ තියෙන සල්ලි ඔක්කොම ටික නාස්ති කරලා දානවා සීයත් එහෙමයි අතේ තිබුණු සල්ලි ඔක්කොම නාස්ති කරලා දාලා අවසානයේදී එයා සියදිවි හානි කරගත්තා මේක එයා කියපු ගමන්ම ටිකක් ඇලර්ට් වුණු මයිග්‍රේට් ඉක්මනින්ම එයාගේ පොලිස් ස්ටේෂන් එකට කෝල් කරලා ඇන්ඩර්සන් මොනවද කරන්න කියලා බලන්නයි කියනවා ඇත්තටම මයිග්‍රේට් හිතපු එක හරි මේ ඇන්ඩර්සන් එයාගේ බෙල්ට් එක පාවිච්චි කරලා බෙල්ලේ වැලදාගෙන සියදිවි හානි කරගන්න උත්සාහ කරනවා ඊළඟ සීන් එකේදී එයා ළඟට ඇවිත් කතා කරන මයිග්‍රේට් ඇයි එයා මෙහෙම කරේ කියලා අහනකොට නැතුව මම මොනව කරන්නද මම මෙහෙ ඉන්නකොට මගේ නංගිව කවුද බලාගන්නේ
මට විරුද්ධව සාක්ෂි ගොඩක් තියෙනවා. ගරාජ් එකේ මල සිරු රක් තිබිලා. මම ළඟ තුවක්කුවක් තිබිලා ඔයාලා හොයාගත්තා. ඒක කොහොමද මන් ළඟට ආවේ කියලාවත් මන් දන්නේ නැහැ. මාව හොඳටම ඔයාලා ලොක් කරලා. මේ විදිහට තමන්ගේ පාලනයක් නැතුව කතා කරන ඇන්ඩර්සන් ඊට පස්සේ තමන්ගේ පවුල ගැන කතා කරන්න පටන් ගන්නවා. නමුත් වැඩි විස්තර කියන්න කලින් එයා එක නවත්තලා දානකොට මම හොයාගන්නම් ඇන්ඩර්සන් ඇත්තටම ඔයා කවුද? ඔයා කොහේ කෙනෙක්ද කියලා. මම මේක දැනගන්නවමයි. ඊට පස්සේ මෙතනට එන මයිග්‍රේට්ගේ ඇසිස්ටන්ට් කෙනෙක් මියගිය ආභරණ නිපේම් කල් ගැන හැම විස්තරයක්ම අරගෙන ඇවිත් එයාගේ නම අයිසෙක් ගෝල්ඩ්බර්ග්. ඒ වගේම ලන්ඩන් වල සිටිනු විශාල ආභරණ මංකොල්ලයකට මෙයත් සම්බන්ධයි කියලා පොලිස් රෙකෝඩ් වල තියෙනවා. ඒ සීන් එක එහෙමම කට් කරලා ආභරණ නිපේම් කල්ගේ වයිෆයි අපිට පෙන්වන්නේ තමන්ගේ මහත්තයා කියලා ගිය විදිහටම තමන් ආවේ නැත්තම් ඔයා බලන් ඉන්න එපා. මෙහෙන් පිටත් වෙන්නයි කියපු නිසා එයා තමන් ළඟ තිබුණු වැටිලා කියන දේවල් හැම එකක්ම අරගෙන ලහි ලහියේ එයාගේ ගෙදරින් පිටත් වෙලා යනවා. තමන්ගේ මහත්තයාට මොනවද වුනේ කියන කිසිම විස්තරයක් එයා දන්නේ නැහැ. මෙහි ඉන්ස්පෙක්ටර් ලුවිස් සහ එයාගේ ඇසිස්ටන්ට් මෙයාලා ඇයි මේ කේස් එක අපිට බාර දෙන්නේ නැත්තේ? ඉක්මනටම මේක ඉවරයක් කරලා ඊළඟට තියෙන වැඩේ කරන්න ඕනේ කියලා කතා වෙවි ඉන්නකොට අත්තරන්ුවේ හිටපු ඇන්ඩර්සන් නිදහස් වෙලා පොලිස් ස්ටේෂන් එකකින් පිට වෙන එක දකිනවා. මේක දැකලා හොඳටම කේන්ති ගිය ඉන්ස්පෙක්ටර් ලුවිස් මයිග්‍රේට් ළඟට ඇවිත් කාගෙන් අහලද ඔයා එයාව නිදහස් කරේ කියලා අහනකොට මේ අහන්න මියගියේ ආභරණ නිපැයුම් කරුවෙක්. එයා ගාව හොරකම් කරපු ආභරණ තිබිලා ඇති. ඒක හොමාරු කරගන්නයි එයා ඇවිත් ඇත්තේ. මිය ගියාට පස්සේ එයා ළඟ ඒ ආභරණ නැත්තම් අනිවාර්යයෙන්ම ඒ ටික ඇන්ඩර්සන් ළඟයි තියෙන්න ඕන. අනිවාර්යෙන් ඒ ටික විකුණන්න. එහෙම නැත්තම් වෙනත් ප්ලෑන් එකකට යන්න. ඇන්ඩර්සන් මොනවාම හරි දෙයක් කරයි. අන්න ඒ වෙලාවට තමයි අපිට එයාව අල්ලගන්න පුළුවන්. එයා හිරේ ඉන්නවට වඩා එළියේ හිටියොත් තමයි අපිට වාසි වෙන විදිහේ මොනවා හරි හොඩුවාවන් අපිට ලැබෙන්නේ. මයිග්‍රේට් මොනවා කිව්වත් ඉන්ස්පෙක්ටර් ලුවිස් ඒකෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ. එයා හුඟක් කේන්ති ගිහින් ඉන්නේ. කාගෙන් අහලද ඔයා එයාව නිදහස් කරේ මයිග්‍රේට්? ඇයි මං කාගෙන්ද අහන්න ඕන? හරිනම් ඔයා මගෙන් අහන්න ඕන. මොකද මමයි මේ කේස් එක මෙහාට ගෙනාවේ. ඔයා ගෙනාපු කේස් එකක් වෙන්න පුළුවන්. නමුත් ඒක දැන් සිද්ධ වෙන්නේ මගේ ස්ටේෂන් එකේ. ඒ නිසා ඒක මට ඕන විදිහටයි සිද්ධ වෙන්නේ කියලා හරි ගැම්මට මයිග්‍රේට් කියනවා. මෙහි ඇන්ඩර්සන් ගෙදර ආවට පස්සේ එයාව දකින කැම සපයන කාන්තාවගේ හස්බන්ඩ් එහෙනම් එයා ආවද? ඔයා ගිහින් එයාලට කැම දෙනවා වගේ මොනවද සිද්ධ වුණේ කියන විස්තර ටිකක් දැනගෙන එන්නයි කියලා තමන්ගේ වයිෆ්ව එහාට යවනවා. මෙහි ඇන්ඩර්සන්ගේ නංගිටත් මේක අදාහ ගන්න බැරි වුණා. ඔයාට කොහොමද එයාලා නිදහස් කරේ කියලා අහද්දි මං ඇත්ත කිව්වා. නමුත් සමහර දේවල් වසන් කරලයි මං එයාලට කිව්වේ කියලා ඇන්ඩර්සන් කියනවා. පොලිසිය නිදහස් කරපු වහාම ඔයාට පැනගන්න තිබුණා මෙහාට ආපු එක වැරදි කියලා එයාගේ නංගි කියනකොට ඇන්ඩර්සන් එකපාරටම එයාට හාදුවක් දෙනවා. මේක නම් මං බලාපොරොත්තු වුණේම නැහැ. නංගි කියලා නේ කිව්වේ. එහෙනම් මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා අපි හිතනකොට එතෙන්ට කැම සපේන කාන්තාව එනවා. එයා බලාපොරොත්තු වෙච්ච විදිහට ඇන්ඩර්සන්ගෙන් කිසිම විස්තරයක් එයාට ලැබුණේ නැහැ. මෙහි මයිග්‍රේට්ව හම්බ වෙන්න එන ඉන්ස්පෙක්ටර් ලුවිස් මට සමා වෙන්න මයිග්‍රේට් මට හුඟක් කේන්ති ගියා කියලා කියද්දි නැහැ ඒකට කමක් නැහැ මිස්ටර් ලුවිස්. ඔයා එක්කත් මම මේ ගැන ටිකක් කතා කරලා තීරණය කරන්න තිබුණා කියලා මයිග්‍රේට් කියනවා. ආපු දවසේ ඉඳන්ම මාත් මේ කේස් එක ගැන උනන්දු වෙමින් ඉන්නේ. චුට්ටක් හිත නිදහස් කරගන්න. ඇයි අපි ඩිනර් එකට නොයන්නේ? මේ විදිහට අහනවත් එක්කම ඒ සීන් එක කට් කරලා රෙස්ටුරන්ට් එකට පෙන්නනවා. ඉන්ස්පෙක්ටර් ලුවිස් සහ එයාගේ වයිෆ්, ඒ වගේම මයිග්‍රේට් සහ එයාගේ වයිෆ් මේ හතර දෙනාම ඩිනර් එකට ඇවිත් එයාලා එහි ආගිය තොරතුරු කතා කර කර ඉන්නකොට මෙහි ඉන්ස්පෙක්ටර්ල දෙන්නගේ ඇසිස්ටන්ට්ල දෙන්න ඇන්ඩර්සන්ගේ ගෙයවට සෝදිසියෙන් ඉන්නවා. නිදහසේ ටිකක් කාලය ගත කරන්න කියලා රෙස්ටුරන්ට් එකට ආවට මෙහෙදිත් එයාලා කේස් එක ගැනමයි කතා කරන්නේ. බලන්නකො පොලිස් නිලධාරීන්ගේ හැටි නේද? මොනවද මයිග්‍රේට් ඔයා මේ තරම්ම හිතන්නේ? නැහැ මම පළවෙනි වතාවට ඇන්ඩර්සන්ගේ ගෙදර ගියා නේද? ඒ කැම සපේන කාන්තාව එක කතා කර කර ඉන්නකොට කුස්සියේ තියෙන සිංක් එක ඉවාලලා බැලුවා. ඒ සිංක් එකෙන් මට භූමි තෙල් ගඳක් ආවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ලිපේ තිබුණු භූමි තෙල් ටික සිංක් එකට හලලා තියෙනවා. ඊට පස්සේ කැම සපේන කාන්තාව භූමි තෙල් අරගන්න අනිවාර්යයෙන්ම ගෑරේජ් එකට යනවා කියලා එයා දැනගෙන හිටියා. ඒ කියන්නේ මේක ප්ලෑන් කරලායි සිද්ධ වෙලා තියෙන්නේ. මට නම් හිතෙන්නේ ඇන්ඩර්සන් මිනිමරුව නෙමෙයි කියලායි. මේ මයිග්‍රේට්ගේ ඇසිස්ටන්ට් ඇන්ඩර්සන්ගේ ගෙදර මොනවා හරි දෙයක් සිද්ධ වෙයි කියලා බලාගෙන හිටියට සිද්ධ වුණේ වෙනත් තැනක. මේ ගෑරේජ් එකක් තිබුණනේ. අන්න ඒක ඇතුළට මේ ගමේ ඉන්න මිනිස්සුන් එක්කෙනා බැගින් එක්කෙනා ඇතුළට යනවා. මේ ගෑරේජ් එකේ අයිතිකරුගේ වයිෆ් දොර මුර කරගෙන ඉන්නවා වගේ එතන හිටගෙන ඉන්නකොට එයා ළඟට ආපු ඇසිස්ටන්ට් මෙහෙ මොනවද සිද්ධ වෙන්නේ? ඇයි එයා මෙහෙම හිටගෙන ඉන්නේ කියලා එයාගේ ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මේ කාන්තාව එයාට බය වෙලා එතනින් දුවන්න හදනකොට ඇසිස්ටන්ට් එයාව අල්ලගන්නවත් එක්කම එතනට දුවගෙන ආපු ඉන්ස්පෙක්ටර් ලුවිස්ගේ ඇසිස්ටන්ට් එයාව ටිකක් ෂේප් කරලා හරි හරි ඇතුළ මොනවද සිද්ධ වෙන්නේ කියලා දැනගන්නනේ අවශ්‍ය. එන්න මං ඔයාට පෙන්නන්නම් කියලා දෙන්නත් එක්කලා ඇතුළට යනවා. ඇතුළ බොක්සින් තරගයක් පවත්වන්නේ. ගමේ ඉන්න හැම කෙනෙක්ම වගේ මෙතනට ඇවිත් මේ තරගයේදී ඔට්ටු අල්ලනවා. මේක නීති විරෝධී දෙයක් නිසයි මේ විදිහට හොර රහසේ කරන්නේ. රෙස්ටුරන්ට් එකේ ඉන්න ඉන්ස්පෙක්ටර්ලා දෙන්න තනියම කතා කර කර ඉන්නකොට ඉන්ස්පෙක්ටර් ලුවිස්ගේ වයිෆ් මයිග්‍රේට්ගේ වයිෆ්
ලෙෆ්ට් චෙක් එකක් අරන් පෙන්නලා එයාගෙන් උදව්වක් ඉල්ලනවා. මං හිතන්නේ මගේ මහත්තයාට තවත් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. මේක එයා හැම සතියකම හෝටලයකට ගිහින් ගෙවපු චෙක් එකක්. මේකේ ඩේට් එක නොදාපු නිසා චෙක් එක බවුන්ස් වෙලා ඇවිත් මට හම්බ වුණා. මේක දැකපු වෙලාවෙම මං හුඟක් අවුල් වෙලා ඉන්නේ. මේ ගැන හොයාගන්න මට උදව් කරන්න පුළුවන්ද කියලා. එයා අහද්දි මයිග්‍රේට්ගේ වයිෆ්ත් හරි මං උදව් කරන්නම් කියලා පොරොන්දු වෙනවා. මේ ස්ටේෂන් එකේ ඉන්න මයිග්‍රේට්ගේ තවත් ඇසිස්ටන්ට් කෙනෙක් මයිග්‍රේට්ට කෝල් කරලා අලුතෙන් හොයාගත්තු තොරතුරක් ගැන කියනවා. ෆ්ලයිට් ඇක්සිඩන්ට් එකක් නිසා ඇන්ඩර්සන්ට ලොකු තුවාලයක් ඇති වුණා කියලා. එයාගේ නංගි කිව්වනේ. ඒ නිවුස් එක තියාගෙන පීරලා බලද්දි පත්තරයක තිබුණු තොරතුරක් එයාට ලැබිලා. මේක නම් ඔයාට අදාහගන්නවත් බැරි වෙයි ලොක්කා. ඇන්ඩර්සන්ගේ තාත්තා හෙට මෙහාට එනවලු. හරි මාත් හෙට අනිවාර්යෙන්ම එන්නම් කියලා. ඒ කෝල් එක එහෙමම කට් කරනවත් එක්කම ඊළඟ දවසේ ලොකු ආරක්ෂාවක් එක්ක එන වාහනයක් අපිට පෙන්නනවා. ඇයි කියලා බලින්නම් මේ එන පුද්ගලයා රටක තානාපතිවරයෙක්ලු. මේ තරම් වැදගත් කෙනෙක්ගේ පුතෙක් වෙලාද මෙයා මේ විදිහට හැසිරෙන්නේ කියලා ඇන්ඩර්සන් ගැන පොලිස් නිලධාරීන් කතා වෙද්දි ඇන්ඩර්සන්ගේ තාත්තා වෙන මේ තානාපතිවරයා එයාගෙන හුඟක් දේවල් හෙළි කරනවා. එයාගේ ඇත්ත නම සීවන්ස් ඇන්ඩර්සන් නෙමෙයි. ඒ වගේම මගේ දුවගේ නම එල්සා. අවුරුදු 5කට විතර කලින් මං ඒ දෙන්නාම අපේ පවුලෙන් එළවලා දැම්මා. මොකද සීවන්ස්ගේ හැසිරීම හරි නැහැ. එයාලා සහෝදරයින් වගේ නෙමෙයි හැසිරුනේ. මම මේ සමාජයේ වැදගත් මිනිස්සෙක්. ඊට වඩා මං එයාලගේ තාත්තා. මට මේක දරා ගන්න බැරි වුණා. ඒ නිසා මං ඒ දෙන්නාව අපේ පවුලෙන් පන්නලා දැම්මා. එයාට ෆ්ලයිට් ඇක්සිඩන්ට් එක වුණාට පස්සෙවත් මං එයාව ඇවිත් බැලුවේ නැහැ. දැන් වුණත් එයාව මිනි මැරීමකට සම්බන්ධයි කියලා රජයෙන් කට උත්තරයක් ඉල්ලපු නිසායි මම මෙතෙන්ට ආවේ. එයාගේ වැරද්දක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නීතියානුකූලව පියවර ගන්න. මේ විදිහට කියලා ඇන්ඩර්සන්ගේ තාත්තා එතනින් පිට වෙනවා. ඇන්ඩර්සන් කවුද කියන එක අපි දැනගත්තයි කියලා එයාටවත් වෙන කාටවත් දැනගන්න ඉඩ තියන්න එපා. එයාගේ පාඩුවේ නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන්න. එතකොට තමයි අපිට මොකක් හරි පොටක් පය දෙන්නේ. මයිග්‍රේට් මේ විදිහට හරිම ඉවසීමෙන් එයාව කොටු කරගන්න හැදුවට ඉන්ස්පෙක්ටර් ලුවිස්ට නම් ඒ තරම්ම ඉවසීමක් නැහැ. රටින් පැනගන්න උත්සාහ කරන රන් ආභරණ නිපැයුම්කරුගේ වයිෆ් පත්තරයක තියෙන නිවුස් එකක් දකිනවා. එයාගේ මහත්තයා ගැනයි ඒකේ තියෙන්නේ. තමන්ට හිටපු එකම කෙනක් මිය ගියාට පස්සේ මීටත් වඩා මං කොහේ ගිහින් හොඳින් ජීවත් වෙන්නද කියලා හිතපු එයාගේ වයිෆ් කෙලින්ම පොලිසියට ඇවිත් මං ඔයාලට හැම දෙයක්ම කියන්නම්. නමුත් ඊට කලින් මිය ගිය මගේ මහත්තයාව මට බලන්න ඕනයි කියනවා. ඒ සීන් එක එහෙමම කට් කරොත් මයිග්‍රේට් ඉන්ස්පෙක්ටර් ලුවිස් එයාලගේ ඇසිස්ටන්ට්ලා මේ හැම කෙනෙක්ම අපරාධය සිද්ධ වෙච්ච ගමට ඇවිත් මයිග්‍රේට්ගේ ඇසිස්ටන්ට් ඊරා වෙච්ච හැම දෙයක්ම මයිග්‍රේට්ට පැහැදිලි කරද්දි ඉන්ස්පෙක්ටර් ලුවිස් මොකද කරන්න කිව්වොත් හොඳට නිදාගෙන ඉන්න තමන්ගේ ඇසිස්ටන්ට් ළඟට ගිහින් මොකක්දෝ දෙයක් ගැන කතා කරලා ඊට පස්සේ එයාව ගෙදර යවනවා හොඳට නිදාගන්නයි කියලා. ඊට පස්සේ මෙයාලා හැම කෙනෙක්ම කෙලින්ම ඇන්ඩර්සන්ගේ ගේ ඇතුළට ගිහින් අපිට ඔයාගේ ගේ සෝදිසි කරලා බලන්න ඕනයි කියලා වරෙන්තුව පෙන්නද්දි ඔයාලට ඕන දෙයක් කරගන්න මහත්වරුනි. නමුත් මට පැරිසිය වැඩක් තියෙනවා කියලා ඇන්ඩර්සන් එතනින් පිටත් වෙන්න හදනවා. ඔයා ඕන තැනක යන්න. නමුත් ඔයා යන්න කලින් ඔයා ගාව තියෙන ඔයාගේ නංගිගේ කාමරේ යතුර දීලා යන්නයි කියන මයිග්‍රේට් තමන්ගේ ඇසිස්ටන්ට් කෙනෙක්ට ඇන්ඩර්සන්ගේ පස්සෙන් ෆලෝ කරන්නයි කියනවා. මේ ඇසිස්ටන්ට් ඇන්ඩර්සන්ගේ වාහනේ ෆලෝ කරගෙන යනකොට එයාගේ පිටිපස්සෙන් ආපු තවත් වාහනයක් වුවමනාවෙන්ම වගේ ඇසිස්ටන්ගේ වාහනේ ඇක්සිඩන්ට් කරන්න හදනවා. පිටිපස්සෙන් ආපු වාහනෙන් ලොකු තල්ලුවක් දීපු නිසාම ඇසිස්ටන්ගේ වාහනේ ඇක්සිඩන්ට් වෙනවා වගේම ඊට පස්සේ ඒ වාහනේ ඇන්ඩර්සන්ගේ වාහනෙත් හප්පලා ඇක්සිඩන්ට් කරන්න යනවා වගේ මේ ඇසිස්ටන්ට් දකිනවා. ආභරණ නිපැයුම්කරුගේ වයිෆ් තමන්ගේ මහත්තයාගේ මලසිරුර දිහා දුකින් බලාගෙන ඉන්නකොට ඔයාගේ මහත්තයා ඇත්තටම ඒ ගමට ගියේ කාව හම්බ වෙන්නද කියලා ඔයා දන්නවද කියන එක එතෙන්ටම වෙලා හිටගෙන ඉන්න පොලිසිය හෙඩ් අහනවා. ඔයාලා මාව ඒ ගමට එක්කන් යන්න. එහෙදි මං හැම දෙයක්ම පැහැදිලි කරන්නම් කියලා මේ කාන්තාව කියනවා. මෙහේ ඇන්ඩර්සන්ගේ ගෙදර පීරලා බලන පොලිසියේ නිලධාරීන් සහ මයිග්‍රේට් කිසිම දෙයක් හම්බ වුණේ නැහැ. නිදි බෙහෙත් තියෙන කුප්පියක් හැරෙන්න මේක කවුද පාවිච්චි කරන්නේ කියලා අහනකොට සමහර වෙලාවට මට නිින්ද යන්නේ නැහැ. එතකොට මම මේක පාවිච්චි කරනවා කියලා ඇන්ඩර්සන්ගේ නංගි කියනවා. ගේ සෝදිසි කරාට පස්සෙත් මුකුත්ම හම්බ වුණේ නැති නිසා මයිග්‍රේට් සාමාන්‍ය විදිහට හැසිරෙනවා. ඇන්ඩර්සන්ගේ නංගිට කෑමක් හදලා දෙන මයිග්‍රේට් ආභරණ නිපැයුම්කරුගේ නම කියලා ඔයා මේ පුද්ගලයාව දන්නවද කියලා අහද්දි මං එයාව දන්නේ නැහැ. නමුත් එකම එක වතාවක් මගේ අයියා එයාගේ නම කියලා තිබුණයි කියලා ඇන්ඩර්සන්ගේ නංගි කියනවා. ඒකත් එහෙමද අපිට මේ මිනි මැරුම ගැන ලොකු හෝඩුවාවක් ලැබිලා තියෙනවා. මේගේ පුද්ගලයාගේ වයිෆ් මේ ගමට එන්න යනවලු. එයා මෙහාට ආවොත් මිනි මරුව කවුද කියලා අපිට හරියටම දැනගන්න පුළුවන් කියලා මයිග්‍රේට් කියනකොට ඒ වෙලාවේදී මේ ගෑනු ළමයා එයාගේ අත පුච්ච ගන්නවා. සමහර විට අද රෑට මගේ අයියා ගෙදරට ආවේ නැත්තම් ඔයාට මෙහෙ මාත් එක්ක නවතින්න පුළුවන්ද කියලා ඇන්ඩර්සන්ගේ නංගි මයිග්‍රේට්ගෙන් අහනකොට මෙච්චර වෙලාවක් මෙලෝදයක් දන්නේ නැති හරිම අහිංසක කෙල්ලෙක් විදිහට කතා කරගෙන හිටපු මේ ගෑනු ළමයා දැන් එකපාරටම හුඟක් පරිණත විදිහට කතා කරන එක
මයිග්‍රේට් හොඳින් නෝට් කරගන්නවා. ඇක්සිඩන්ට් වුණු මයිග්‍රේට්ගේ ඇසිස්ටන්ට් ඉන්නවා නේද? එයා දැන් ආපහු ඇවිත් වෙච්ච සිද්ධිය ගැන එතන ඉන්න කට්ටියට කිව්වට පස්සේ එයාට ෆස්ට් එයිඩ් කරන්නයි කියලා එහෙ තියෙන ගෑරේජ් එකට එක්කන් යනවා. මෙහෙට ඇවිල්ලා තමන්ගේ රාජකාරිය කරන මයිග්‍රේට් ඒ අපට සෝදිසි කරලා බලද්දි මේ ෂෙඩ් එකේ අලුතෙන් පාවිච්චි කරපු රතු පාට තීන්ත එහෙම තියෙන එක දකිනවා. අපිට එයාව මගහැරුණ මයිග්‍රේට් එයා බෙල්ජියමට ගියා. එහාට ගියොත් ආයෙත් එයාව හොයාගන්න එක නම් බොරුවක් කියලා ඉන්ස්පෙක්ටර් ලුවිස් කියද්දි එයා කියන එකට හරියන විදිහට ඇන්ඩර්සන්ගේ වාහනේ බෙල්ජියම් සීමාවේ තියෙන එක පොලිස් නිලධාරියෙක් දකිනවා. තමන්ගේ වයිෆ්ට කෝල් එකක් අරගන්න මයිග්‍රේට් අද රෑටම මේ කේස් එක ඉවරයක් වෙයි කියලා මට හිතෙනවයි කියනකොට ඔයාට දෙයක් හිතුනොත් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි කියලා එයාගේ වයිෆ් කියනවා. ඒක නෙමෙයි මහත්තයෝ, මං අර චෙක් එක අරගෙන ගිහින් ලුවිස් ගිය හෝටලේ විස්තර අහලා බැලුවා. එයා සතියට සැරයක් වගේ ඒ හෝටලේට ගිහින් කාමරයක් වෙන් කරගෙන මීටින් එකක් දානවලු. ඒකට එයාගේ යාළුවෝ එනවයි කියලත් ආරංචි වුණා. මේ ගැන බය වෙන්න අවශ්‍ය නැහැයි කියලා මයිග්‍රේට් සහ එයාගේ වයිෆ් ෆෝන් එකෙන් කතා කර කර ඉන්නකොට ඇන්ඩර්සන්ට කැම සපේන කාන්තාව ඉන්නව නේද? අන්න එයාගේ මහත්තයා මේ මහරෑ කොහෙදෝ ගිහින් තමන්ගේ කාර් එකෙන් ගෙදරට එන එක දකිනවා. ඒ පුද්ගලයා මොනව කරන කෙනෙක්ද කියලා ඉන්ස්පෙක්ටර් ලුවිස්ගෙන් අහද්දි එයා ඔහේ ලැබෙන රස්සාවක් කරගෙන ජීවත් වෙන කෙනෙක් කියලා එයා කියනවා. කැම සපේන කාන්තාවගේ මහත්තයත් ගේ ඇතුළට ආවට පස්සේ ඇයි තාමත් පොලිස් නිලධාරීන් ඉන්නේ කියලා අහද්දි තාමත් මේ නඩුව ඉවර නැහැලු මහත්තයෝ, මැරුණු කෙනාගේ වයිෆ් මෙහෙට එන්න යනවලු. එයා ඇවිත් මිනිමරුව කවුද කියන එක පෙන්වන්න යනවයි කියලා ඒ කාන්තාව කියලා යනකොට මේ පුද්ගලයාගේ මූණ ටිකක් වෙනස් වෙනවා. මෙහෙ මයිග්‍රේට් ඇතුළුව පොලිස් නිලධාරීන් හැම කෙනෙක්ම ආභරණ නිපැයුම් කරගේ වයිෆ් එනකන් බලාගෙන ඉන්නකොට ඒ කාන්තාවත් හරියටම ඒ වෙලාවට එතනට එනවා. මූවි එකේ මෙන්න මෙතනදී අපිටත් හැම දෙයක්ම දැනගන්න ලැබෙයි කියලා අපි හිතද්දිම වගේ මේ කාන්තාවට වෙඩි උණ්ඩයක් වදිනවා. වෙඩි උණ්ඩය ආපු දිහාවට වහාම දුවල යන මයිග්‍රේට්ගේ ඇසිස්ටන්ට්ලා දෙන්න වෙඩි තියපු පුද්ගලයාව අල්ල ගන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි, කැම සපේන කාන්තාවගේ මහත්තයා. එහෙ තියෙන ගෑරේජ් එකට එයාව ඇදගෙන ගිහින් චෙක් කරලා බලනකොට මෙතනදි තවත් දෙයක් දැනගන්න ලැබෙනවා. මේ පුද්ගලයා ගාව තිබුණු තුවක්කුවේ කිසිම උණ්ඩයක් අඩු වෙලා නැහැ. ඒ කියන්නේ මෙයා නෙමෙයි වෙඩි තියලා ඇත්ත කියලා සැක කරන මයිග්‍රේට් තමන්ගේ ඇසිස්ටන්ට් කෙනෙක්ට ආයෙත් ගිහින් ඒ පැත්ත චෙක් කරලා බලන්නයි කියනකොට ඇසිස්ටන්ට් ගිහින් චෙක් කරලා බලලා තුවක්කුවක් හොයාගන්නවා. මේකෙන් තමයි ඒ කාන්තාවට වෙඩි තියලා තියෙන්නේ. මේ ගැන මෙයාලා කතා කර කර ඉන්න අතරතුරදී ගෑරේජ් එක ඇතුලේ කවුදෝ හයියෙන් කෑගහන සද්දයක් ඇහෙනවා. මොකක්ද කියලා බැලින්නම් ඉන්ස්පෙක්ටර් ලුවිස් කැම සපේන කාන්තාවගේ මහත්තයාට ගහන්න පටන් අරගෙන මෙයා තමයි මිනිමරුවා, හැම දෙයක්ම මෙතනදී ඔප්පු වුණා කියලා ලුවිස් කියද්දි ඒක අපිට මෙතනදී තීරණය කරන්න බෑ. මෙයාව අත්අඩංගුවට අරගෙන අපේ ස්ටේෂන් එකට අරන් ගිහින් ප්‍රශ්න කරන්න ඕන. මේ පොත්ගලයාව පොලිස් වාහනයට නගන්න හදනකොට එයා ළඟට දුවගෙන ආපු එයාගේ වයිෆ් මොනවද මහත්තයෝ මෙතන සිද්ධ වෙන්නේ කියලා අහනවා. මට සමා වෙන්න ඕනේ, මීට වඩා මට මුකුත් කියන්න බෑ කියපු ඒ පොත්ගලයා හැමදාම වගේ එතනින් මේ වෙලාවට යන ලොරියකට පැනලා සියදිවි හානි කරගන්නවා. ඊළඟ දවසම මේ කේස් එකට සම්බන්ධ හැම නිලධාරියෙක්ම මීටින් එකක ඉන්නවා. මට මේ කේස් එක ගැන ආවට ගියාට තීරණය කරන්න බෑ. එක්ක ඇන්ඩර්සන් මිනිමරුව වෙන්න ඕන, එහෙම නැත්නම් දැන් මියගිය පුද්ගලයා මිනිමරුව වෙන්න ඕන. නමුත් මේ දෙකම ඔප්පු කරන්න පුළුවන් තරම් ප්‍රබල සාක්ෂි මන් ළඟ නැහැ කියලා මයිග්‍රේට් කියනකොට ඔයා හරියන්නේ නැහැ මයිග්‍රේට්, මම මගේ තියරිය කියන්නම් කියන ඉන්ස්පෙක්ටර් ලුවිස් දැන් මියගිය පුද්ගලයා සහ ඇන්ඩර්සන් දෙන්නම හොඳ සගයෝ. මෙයාලා දෙන්නම එකතු වෙලා ආභරණ නිපැයුම් කරුගෙන් එයා ගාව තිබුණු දියමන්ති ටික අරගෙන එයාව මරලා දැම්මා. එයත් එක්ක මීට කලින්ම ගනුදෙනු කරලා තියෙනවයි කියලා හොඳටම දන්න ආභරණ නිපැයුම් කරුගේ වයිෆ් මේ ගමට ඇවිත් තමන්ව හඳුනගත්තොත් මිනිමරුමට තමන්ව අහු වෙනවයි කියලා දැනගෙන ඒ කාන්තාවට වෙඩි තියලා මරලා දැම්මා. මේක තමයි මගේ තියරිය. ලුවිස් කියපු දේ අහගෙන හිටපු හෙඩ් හැරිලා මයිග්‍රේට් දිහා බලද්දි සමහර විට එහෙමත් වෙන්න පුළුවන් කියලා මයිග්‍රේට් කියනවා. හරි එහෙනම් මේ නඩුව අවසන් කරලා දාන්නයි කියලා එයා එතනින් පිටත් වෙලා ගියාට පස්සේ ඉන්ස්පෙක්ටර් ලුවිස් මේ කේස් එක නම් ලොකු හිසරදයක්, මට හුඟක් මහන්සි, ඒ නිසා මං ගෙදර ගිහින් පොඩ්ඩක් විවේක ගන්නම්. ඔයාට පුළුවන් නම් මේ කේස් එක හොඳට ස්ටඩි කරලා ඒකට අදාළ විදිහට රිපෝට් එක ලියන්න පුළුවන්ද කියලා මයිග්‍රේට් අහද්දි ඕක මොකක්ද මයිග්‍රේට්, මං සුපිරියටම රිපෝට් එක ලියලා දෙන්නම් කියලා ඉන්ස්පෙක්ටර් ලුවිස් ඒ වැඩේ බාර ගන්නවා. නමුත් මයිග්‍රේට් මෙතනින් පිට වෙන්න කලින් තමන්ගේ ඇසිස්ටන්ට් පොඩි චිට් එකක් බාර දීලා යන්නේ. ගෙදරට ආපු මයිග්‍රේට් බීම බෝතල් කීපයක්ම වගේ එළියට අරන් තියනවත් එක්කම එයාගේ ඇසිස්ටන්ට්ලා දෙන්නත් ගෙදරට එනවා. මයිග්‍රේට්ගේ වයිෆ් ඇතුළට යන්න හදනකොට ඔයත් මේ කේස් එකට සම්බන්ධයි, ඒ නිසා මෙතනින් වාඩි වෙන්නයි කියනවා. මෙතනදී මයිග්‍රේට් තමන්ගේ වයිෆ් ගෙන් කෙනෙක් සාමාන්‍යයෙන් කොයි වෙලාවටද කේන්ති ගන්න කියලා අහනවා. කෙනෙක්ට තමන් හිතපු දේ සිද්ධ වුණේ නැත්තම් අන්න ඒ වගේ වෙලාවට එයාට හුඟක් කේන්ති යනවා. ඔව් නේද, මේ කේස් එක පටන් ගත්තු දවසේ ඉඳන්ම එක්කෙනෙක්ට විතරක් හුඟක් කේන්ති යනවා. ඒ අපේ ඉන්ස්පෙක්ටර් ලුවිස් ඇන්ඩර්සන්ව නිදහස් කරාට එයාට හුඟක් කේන්ති ගියා. කැම සපේන කාන්තාවගේ මහත්තයා අහුණාට පස්සෙත් එයා ලොකු කේන්තියකින් හිටියේ. ඉන්ස්පෙක්ටර් ලුවිස්ව ඔයා සැක කරනවද කියලා අහනකොට අනිවාර්ය
අනිවාර්යෙන්ම නමුත් එයා විතරක් නෙමෙයි තවත් කෙනෙක් ඉන්නවා ආභරණ නිපැයුම් කරගේ වයිෆ් මේ ගමට ඇවිත් හැම දෙයක්ම හෙලි කරන්න යනවායි කියලා දන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය සහ ඒ ගමේම ඉන්න දෙතුන් දෙනෙක් විතරයි ඒ වෙඩි තැබීම සිද්ධ වෙනකොට අපිත් එක්ක කවුද හිටියේ නැත්තේ ඔව් ඉන්ස්පෙක්ටර්ගේ ඇසිස්ටන්ට් අපිත් එක්ක හිටියේ නැහැ හරි ඇන්ඩර්සන්ගේ කාර් එක ෆලෝ කරගෙන යනකොට පිටිපස්සෙන් ආපු වාහනයක් ඔයාව ඇක්සිඩන්ට් කරා කිව්වා නේද අන්න ඒ වෙලාවෙදිත් අපිත් එක්ක හිටියේ නැත්තේ කවුද ඔව් ඒකත් ඉන්ස්පෙක්ටර් ලුයිස්ගේ ඇසිස්ටන්ට් තමයි ඉන්ස්පෙක්ටර් එයාව ගෙදර යවුවා මේ දෙන්නගෙන ඔයාට සැකයි නම් එතකොට මේ කැම සපේන කාන්තාවගේ මහත්තයා කවුද එයා ගැනත් මට සැකයක් තියෙනවා මොකද එයා වාහනයක අයිතිකරුවෙක් නමුත් පළවෙනි වතාවට මං එයාව දකිනකොට එයා ටැක්සියකිනුයි ගෙදර ආවේ මෙතනදී මයිග්‍රේට්ගේ වයිෆ් මේ විදිහට කියනවා වෙන්න පුළුවන්නේ මියගිය ආභරණ නිපැයුම් කරුගේ වාහනේ එතනින් ඉවත් කරන්න ඕන ඒක කොහෙට හරි ගිහින් දාලා එනකොට මෙයාට පයින් එන්න බෑනේ ඒ නිසා ටැක්සියකින් එන්න ඇති හරියටම හරි ඒක තමයි සිද්ධ වෙන්න ඇත්තේ නමුත් මේ කේස් එකට සම්බන්ධ හතරවෙනි පුද්ගලයෙකුත් ඉන්නවා එයා කවුද කියනවනම් ගෑරේජ් එකේ අයිතිකරු ආභරණ නිපැයුම් කරුගේ වාහනේ ඒ විදිහටම අරගෙන ගිහින් විකුණන්නවත් කොහෙවත් දාලා එන්නවත් බෑ එහෙම කරොත් මෙයාලව අහු වෙනවා ඒ නිසා ගෑරේජ් එකේදී ඒ වාහනයට රතු පාට තීන්ත ගාලා තියෙනවා හරි එහෙනම් මේ හතර දෙනා එකතු වෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා ඇසිස්ටන්ට් කෙනෙක් කියද්දි ඔව් ඒක වෙන්න පුළුවන් මම හෝටලයකට ගිහින් ඉන්ස්පෙක්ටර් ලුවිස් ගැන විස්තර අහුවනේ එහෙදි එයා මීටින් එකක් දානවා කියලා ඒ මීටින් එකට තවත් දෙතුන් දෙනෙක් එකතු වෙනවා කියලා දැනගන්න ලැබුණා මෙයාලා මෙතන කතා කරන හැම දෙයක්ම මේ විදිහට සිද්ධ වෙලා තියෙන්න පුළුවන් කියලා නිගමනයකට එන්න පුළුවන් වුණාට ඒක ඔප්පු කරන්න ප්‍රබල සාක්ෂි නැහැ ඒ නිසා මියගේ කැම සපේන කාන්තාවගේ මහත්තයා ගැනත් ගරාජ් එකේ අයිතිකරු ගැනත් විස්තර හොයන්නයි කියලා ඇසිස්ටන්ට් ලව යවන මයිග්‍රේට් ආභරණ නිපැයුම් කරුගේ ගමට යනවා පොලිසියට ඔත්තු සපේන කෙනෙක්ව හම්බ වෙලා එයාට තමන් ගාව තියෙන හැම කෙනෙක්ගේම ෆොටෝස් පෙන්නලා මෙයාලව අඳුරනවාද කියලා අහද්දි ඇන්ඩර්සන්ගේ ෆොටෝ එක දිහා බලපු ඒ පුද්ගලයා ආ මම මෙයාව දන්නවා මෙයා නම් මහා පිස්සු විකාරයක්නේ කියලා කියනවා එහෙනම් මෙතන ඉන්න එයාගේ නංගි ගැන දන්නවද කවුද මෙයා නංගි මොන මොඩියද කිව්වේ මේ ඇන්ඩර්සන්ගේ නංගි කියලා ඇන්ඩර්සන් කියන මේ සීවන්ස් ඉන්නව නේද මෙයාවයි මෙයාගේ නංගිවයි එයාගේ තාත්තා ගෙදරින් පන්නලා දැම්මා ගෙදරින් ඇවිත් ටික කාලෙකින් එයාගේ නංගි මිය ගියා මෙයාගේ නම එමා එයා මේ ගමේ ගණිකා වෘත්තියේ නියැලුණු කෙනෙක් දැන් ඒ දෙන්න මැරි කරා මේ එයාගේ නංගි නෙමෙයි ඇන්ඩර්සන්ගේ වයිෆ් දැන් තමයි අපිටත් තේරෙන්නේ නංගි කියලා කියාගෙන ඇන්ඩර්සන් මොකද එයාට හාදු දුන්නේ කියලා ඊට පස්සේ මයිග්‍රේට් තමන්ගේ ඇසිස්ටන්ට්ලට කෝල් කරලා ඔහේ මොනවා හරි විස්තර ලැබුණාද කියලා අහද්දි ඔව් සර් මේ ගෑරේජ් එකේ අයිතිකාරයා ඉන්නව නේද එයා මහ හොරෙක් හොරකම් වලට අහු වෙලා දෙතුන් වතාවක්ම හිරගෙදර ගිය කෙනෙක් එයා හොරකම් කරගෙන ආපු දේවල් හැම එකක්ම ගෑරේජ් එකේ තියලයි බෙදාගන්නේ මේකට ඉන්ස්පෙක්ටර් ලුවිස් උත්හවුල් ඒ වගේම මේ කැම සපේන කාන්තාවගේ මහත්තයා ඉන්නව නේද එයා ආභරණ නිපැයුම් කරුගේ වාහනයට සමාන නමුත් රතුපාට වාහනයක් විකුණලා තියෙනවා ඔයා අනුමාන කරපු එක හරි ලොක්කා මේ හතර දෙනා එකතු වෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා ඇසිස්ටන්ට් කියද්දි ඔయిత වඩා හොඳ ට්විස්ට් එකක් තියෙනවා කොල්ලනේ මං ඇවිත් කියන්නම් කියපු මයිග්‍රේට් කෙලින්ම ගරාජ් එකට යනවා එහෙ ගරාජ් එකේ අයිතිකරුගේ වයිෆ් විතරයි ඉන්නේ ඔයාලගේ ගරාජ් එකේ ටයර් මාරු කරන වැඩේ විතරක් දිගටම කරගෙන යනවා නේද කියලා කියපු මයිග්‍රේට් එහෙ තිබුණු ටියුබ් එකක් ඉරලා බලද්දි ඒක ඇතුලේ තිබිලා රිදී භාණ්ඩ තොගයක් එළියට අරගන්නවා මේ හැම දෙයක්ම හොරකම් කරපුවා හොඳ හිතින් දැන්වත් ඇත්ත කියන්නයි කියලා එයා කියද්දි හොඳටම බය වුණු මේ කාන්තාවත් දැන් හැම දෙයක්ම කියන්න පටන් ගන්නවා මේ ප්ලෑන් හැම එකකම මොලකාරයා මෙයාලා අනුමාන කරපු හතර දෙනා නෙමෙයි ඇන්ඩර්සන්ගේ වයිෆ් එමා ඇන්ඩර්සන්ගේ නංගි කියාගෙන හරිම අහිංසක විදිහට ගැරු ළමෙක් හිටියේ අන්න එයා තමයි මේ හැම දෙයකටම හේතුව එයා හැමදාම රැට ඇන්ඩර්සන්ට නිදි බෙහෙත් පොවලා මේ ගෑරේජ් එකට එනවා එයාටයි ඉන්ස්පෙක්ටර් ලුවිස් අතරයි සම්බන්ධතාවයක් තිබුණා එයා තමයි මේ වගේ ප්ලෑන් එකක් ක්‍රියාත්මක කරන්න ඉන්ස්පෙක්ටර් ලුවිස්ට යෝජනා කළේ අපි එයාව මරලා දාලා ඒ වැරද්ද ඇන්ඩර්සන්ගේ පිටේ පටවමු එයා තමන්ගේ ගෞරවය ගැන හුඟක් හිතන කෙනෙක් ඒ නිසා අනිවාර්යෙන්ම සියදිවි හානි කරගනීවි කියලා කලින්ම මේ එමා අනුමාන කරලා තිබුණා ඒ නිසා තමයි ඇන්ඩර්සන්ව හිරේ දානකොටත් එයා බෙල්ට් එකයි සපත්තුයි ගලවන්න බෑයි කියද්දි ඉන්ස්පෙක්ටර් ලුවිස් ඒකට කමක් නැහැයි කිව්වේ මරුණු කෙනාගේ මලසිරුර අරගෙන ඇවිත් ගෑරේජ් එකේ තිබෙත් එයාමයි මේ ගමෙන් පැනගන්න හදනකොට රේල්වේ ස්ටේෂන් එකේදී ඇන්ඩර්සන්ව පොලිසියට අහු කරෙත් එයාමයි මේ හැම දෙයක්ම එයාගේ ප්ලෑන් එහෙනම් අර ආභරණ නිපැයුම් කරුට වෙඩි තිබ්බේ කවුද ඒ වැඩේ කරේ ඉන්ස්පෙක්ටර් ලුවිස් එදාරා කෑම උයන කෙනාගේ මහත්තයා වුණත් එතෙන්ට ආවේ එමාව මරලා දාන්නයි මොකද එයා හැම එකක්ම ප්ලෑන් කරලා දැන් අනිත් අයව මේකට අහු කරන්න හැදුවා නමුත් ඒ මිනිස්සයාගේ අවාසනාවට එයාම එතනදි මැරුණා හරිම අහිංසක මූණක් තියාගෙන මේ හැම දෙයක්ම ප්ලෑන් කරපු මොලකාරිය කොහෙද කියලා බැලින්නම් එයා තමන්ගේ ඇඳුම් එහෙම ලෑස්ති කරගෙන ඉන්නවා කොහෙදෝ පිටත් වෙලා යන්නේ කියලා මේ වෙලාවේදී කවුද දොරට තට්ටු කරන සද්දයක් ඇහිලා ඇරලා බලද්දි මූණ පුරාම ලේ පෙරාගෙන ඇවිත් ඉන්නේ ඇන්ඩර්සන් මොකක්ද ඔයාට උනේ කියලා නොදන්න ගානට අහනකොට ලුයිස්ගේ ඇසිස්ටන්ට් මාව මරන්න හැදුවා නමුත් මං එයාගෙන් බේරිලා ආවයි කියලා ඇන්ඩර්සන් කියනවා
වෙනවා. හරි හරි බය වෙන්න එපා. එන්න මං ඔයාව බලා ගන්නම් කියපු එමා. එයාව ඇඳේ හාන්සි කරවලා කතා කර කර ඉන්නකොට එකපාරටම වගේ කොට්ටයක් අරගෙන ඇන්ඩර්සන්ගේ මූණේ තියලා තද කරලා එයාව මරන්න හදනවා. නමුත් ඒ වෙලාවේදී එතෙන්ට දුවගෙන ආපු මයිග්‍රේට් මේ එමා නිසා තවත් මරණයක් සිද්ධ වෙන එක නවත්තලා දැම්මා. මේ නඩුව අවසන් කියලා හිතාගෙන ඉන්ස්පෙක්ටර් ලුයිස්, එයාගේ ඇසිස්ටන්ට්, ගෑරේජ් එකේ අයිතිකරු මේ තුන්දෙනාම තම තමන්ගේ පංගුව බෙදා ගන්නවා. එක්කෙනෙක් අඩු වුණ එකක් Tamanට වාසිය කියලා හිතලා මෙයාලා හුඟක් සතුටින් එතනින් පිටත් වෙලා යනකොට මයිග්‍රේට් කලින්ම යොදවපු පොලිස් නිලධාරීන් ඇවිත් ඒ දෙන්නව අල්ල ගන්නවා. මේ කිසිම දෙයක් නොදන්න ඉන්ස්පෙක්ටර් ලුයිස් කෝච්චියකට වෙලා එමා එනකම් බලාගෙන ඉන්නවා කොහේ හරි ගිහින් ජීවත් වෙන්න කියලා. නමුත් එයාගේ බලාපොරොත්තු සුන් කරන විදිහට එතෙන්ට ආවේ එමා නෙමෙයි මයිග්‍රේට් ඉන්ස්පෙක්ටර් ලුයිස් තනම් මේක අදාහ ගන්න බැරි වුණා. ඒ සීන් එක එහෙමම කට් කරොත් ඇන්ඩර්සන් හෙවත් සීමන්ස්ව එයාගේ තාත්තා එයාට සමාව දීලා බාර ගන්නවා වගේ පෙන්නලා මෙහෙ පොලිසියේ ඉන්න එමාව පෙන්නනවා. හොර පූසි වගේ ඉඳගෙන කොයිතරම් ලොකු ප්ලෑන් එකක් කරාද ඔයා. නමුත් එක දෙයක් ඔයා දන්නවද? ඇන්ඩර්සන් ඔයාට ඇත්තටම ආදරේ කරා. ඔයා ඒ ආදරේ තේරුම් ගත්තේ නැහැ. ඒක ලැබෙන තරම් වටින කෙනෙකුත් නෙමෙයි ඔයා. මේ විදිහට කියනවත් එක්කම මයිග්‍රේට් නයිට් ඇට් ද ක්‍රොස් රෝඩ් කියන මූවි එක අවසන් වෙනවා. තවත් ලස්සන කතාවක් අරගෙන මං ඔයාලව හම්බ වෙන්නම්. Thank you.